Dasamase urekatwa posesi udhikaranam ayudhigam vassa satan matupadan namamaha. Deng obalanta hitenna puluwa mang ehema patan gatte kiyala. ඇත්තටම අද මේ මියුසික් පිකල් එක වෙන් වෙන්නේ මව්වරුන් උදෙසාමයි. මව්වරුන්ගේ දිනේ වෙන් වෙන්නයි. මම අම්ම කෙනෙක් නෙවෙයි. හැබැයි මම ජීවිතේ පළවෙනි වතාවට මගේ අම්මව එක්කගෙන එනවා මේ මියුසික් පිකල් මැදිරියට කැමරාවක් ඉස්සරහට වැඩසටහනකට අම්මවරුන්ගේ දිනේ වෙනුවෙන් ඔයගොල්ලෝ වෙනුවෙන්. ඒ තමයි මගේ ආදරණීය ආච්චි ඩයනා මාග්‍රට් ජයසූරිය. ආයි ගොන ආච්චි. හයි මයි. දැන් මාර වැඩි නේ ආච්චි. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට ප්‍රසෙන්ටර් කෙනෙක් නැහැ. අපි දෙන්නට තමයි පොඩ්ඩක් චැට් එකක් දාගෙන යන්න තියෙන්නේ. කමන්නේ. 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 ආච්චි කියන්නේ 2021 දී මේ මියුසික් පිකල් ප්‍රෝග්‍රෑම් එකට මම එන්නේ සංගීත් ප්‍රභු. හන්නේ. එයත් එක්ක. 2022 දී රන්දික ගුණතිලක එක්ක. 2023 දී මට ඉන්න පට්ට ලස්සන හොට් සෙක්සි ආච්චි කෙනෙක්. ඔයත් එක තමයි ආවේ. දැන් ආච්චි අපි මේ මියුසික් පිකල් ප්‍රෝග්‍රෑම් එකට අවිලා තියෙන ඇත්තටම මව්වරුන්ගේ දිනේ වෙනුවෙන්. ඇත්තටම ආච්චිද මොකද හිතන්නේ මව්වරුන්ගේ දිනේ සහ අම්මාවරුන් දරුවන් ගැන? ඔයදි මව්වරුන්ට වෙන් කරපු ගෙනියක් නේ නේද? ඉතින් මව්වරුන්ගේ සන්තෝෂයෙන් වැඩ කටයුතු බලාගෙන ඉන්නවා ඉන්නේ. يعني අද ඉතින් මම දරුවගේ අම්මා නුනත් දරුවගේ අම්මා වෙනුවෙන් කැප කරගත්ත ආච්චි කෙනෙක් තමයි මම. ඔවුනේ දැන් ඇත්තටම මාත් එක්ක ආච්චි ඕනතරම් ප්‍රෝග්‍රෑම් වලට ඕනතරම් චැනල්ස් වලට ඕනතරම් වේදිකා වලට ගිහිල්ලා තිනවා. නමුත් මේ පළවෙනි වතාවට මෙහෙම කැමරාවක් ඉස්සරහට එන්නේ අනිවාර්ය. මොකද හිතන්නේ ඇත්තටම? හරිම සතුටුයි. ඔය කැමරාවෙන් පිටිපස්සේ නීතිය හැමදාම. අද කැමරාව තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ මූරත් එක. ඔව්. හරිම සතුටුයි. ඒ කියන්නේ ආච්චි කියන්නේ අම්මලා සතුටෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ අම්මලා දරුවන්ව බලනවා වගේම දරුවෝ අම්මලා බලනවා. ඒක තමයි. හරි. දැන් එතකොට ආව මම බලන්න එපේද? නැට. ආයෙත් අනිවාර්යෙන්. මම බලන්නේ ටොප් එකේ බලන්නේ. මේ කියන්නේ මේ කට්ටිය තිය. අනිවාර්යෙන්. මගේ දරුවා මා ගැන හොඳට බලනවා. මේ අඩුපාඩුවක් නෑ. මේ ඉතින් වමර අඩුපාඩුවක් කරෙත් නැහැ නේද? මම කොහොමද අඩුපාඩු කරන්නේ? ආචි දැන් මේ මියුසික් පිකල් ටීම් එකම ඔයාලට සර්ප්‍රයිස් එකක් දෙන්න යන. මමත් දැන් ඒගොල්ලන්ගේ ටීම් එකේ කියලා හිතන්නු. හරි. ඒ ටීම් එක දෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ අපේ ආච්චි තමයි මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ගේම නියෝජනය. එතකොට මේ සර්ප්‍රයිස් එක මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ට පොඩ්ඩක් ඉන්න ඒක අරගෙන මට යන්න වෙනවා. මෙන්න මේක තමයි ඔයාට හම් වෙන පළවෙනි සර්ප්‍රයිස් එක. ලස්සනයි නේ? ඒක. ලස්සනයි. ඔයා වගේ යන්නේ. ලයික් යූ. ඔයත් නිකන් පොඩි පැන්ඩා බේබි එකක් වගේ නේ. දව කපන්නවා. මම. ඔය ආ තමයි. අම්මා ලඟ කරන්න. කපල ඉතින් මොකද කරන්නේ? කපල ඉතින් අම්මා දරුවාට කවන්න ඕනේ. ගන්න. හා. අනේ බඩ බඩ. පොඩි ගැලක්. මේ ගවන්නේ මේ ලෝකෙ ඉන්න හැම අම්මා කෙනෙක්ට. මේ රහින එකේ කේ? නැහැ. ඔයාට මේ පැනස මට දෙන්නත් බෑ. පොඩ්ඩක් ඇවට කමකුත් නැහැ. ඉතින් මේ ආච්චි මේ කේක් එක අපිට හදලා දුන්නේ බිසි බේක් නදීෂා ආර්ෂණී අක්කා. යා ඉතින් අපේ මොනවද කිව්වොත් ඕන එකට යා තමයි ඉතින් අපි කේක් හදලා දෙන්නේ. ඕගලන්ට කේක් එකක් ඕන නම් බිසි බේක් කියලා ටයිප් කරලා ඕගොල්ලෝ කැමති විදිහේ ඕගලන්ට කැමති රසකින් කේක් එකක් ගන්න පුළුවන්. ඊගෙන කේක් කැඩයක් වෙයිද නැහැ මේ. හරි මේ සර්ප්‍රයිස් එක ආච්චි එතකොට ඉවරයි. අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත ගමන් දැන් කේකුත් කෑවා. මේගොල්ලන්ට කේක් කෑලා දීලා නැහැ. නැත්නම් අපි දෙන්න විතරක් කේක් කාලා හරියන්නේ නැහැ. දැන් මෙහෙමයි.
මේ ප්‍රෝග්‍රෑම් එක අපි කරන්නේ මේ ලෝකේ ජීවත් වෙන සියලුම අම්මලා වෙනුවෙන්. ඉතින් ආච්චි මේ දැන් ඔයාලට පළවෙනි සර්ප්‍රයිස් එක හම්බුණා. හා. රස කේක් කෑල්ලක් අපි කෑවා. දැන් තව සර්ප්‍රයිස් එකක් දෙන්න යනවා. එහෙමයි. ඒ මොකක්ද? ඇත්තට මේ මොකක් වගේ එකක් වෙයිද? ඒක සින්දුවක්. හා. ඒක අම්මලා ගැන කියන සින්දුවක්. ඒක ඉතින් ඔයාව මෙහෙම ළඟ තියාගෙන කියන්න හම්බෙන එකක්. ඇත්තටම හරි සතුටක්. මට සතුටුයි ඒ වගේ. හරි එහෙනම් මට කියන්න කොච්චර ආදරේද කියලා. කැමරාවක් ඉස්සර එක අහගන්න කියලා මට මාර්ගයක්. හරි මට කොච්චර ආදරේද? ගොඩක්ම ආදරේ කියන්න බෑ. ප්‍රමාණයක් කියන්න ඕනේ මට දැන් මැන ගන්න ඕනේ ඔයාගේ ආදරේ කොච්චරද කියලා. අනේ නගේ මම කියන්නම් එනවා. මගේ පණ කොතනද? ඔතන ඒ පණ. ඔය පණ කොතනද? මෙතන ඒ පණ. එතකොට ආදරේ හරි. එහෙනම් ඉතින් මේ සින්දුව හොඳටම කියන්න වෙනවා. එහෙනම් මේ සින්දුව මේ ලෝකෙ ජීවත් වෙන සියලුම අම්මලා වෙනුවෙන්. අපි හඳා මෙරි මෙරි ගිනි හඳා කුස යට නින්දා ඉවස ගන්නේ රන් හිරුසේ මෙත් යුග නොම වැසු දරු දුක කෑ ගසා අඳුරේ විරිය දෙයි තේ ආදරේ ආදර මව්වරුනේ සර්ප්‍රයිස් එක කියන්නේ වෙල් කියන්නේ කටු ආසද සින්දුවට හරි ආසයි ඇත්තටම ආච්චි මේක දමිල තනුවක් තැමිල් මෙලඩි එකක් තුෂාර ජෝසප් අයියා තමයි ලංකාවේ සිංහල ගීතේ ගායනා කරන්නේ ජීනු ධර්ම කීර්ති තමයි මේක ගේ පද රචනය කරන්නේ ඒ වගේම රදීෂ් වැන්දබෝන තමයි මේ සංගීතය කරන්නේ අද මේ මියුසික් පිකල් වැඩසටහනේ මම ගායනා කරා මගේ සහෝදරයා විහෙඟ සංචිත තමයි මට සහාය වුණේ thank you විහෙඟ හරි එහෙනම්
Neng aja deh surprise mau diila hari ini. Neng programnya ke batangan nanti bayar aja. Abi programnya ke batangan. Mulim mau kiu aja nanti mai. Kian na. Uge. Uge kia kian yang ya te kiri hadan ni. Kayang bi mukum sapi ani mama ni ya te ke teri na. Kena kau urut ni ani. Itu ni ya te uku kila kiri kian baca ni kian na ba. Ya te ni ibu nanti pasi uge kia kat kata kau. Ya kem tu saya patang kat te. Mana mati kiri mama ni. Cahen kala uge kila tu. Cahen kala uge kila kata kau baca ni humaru kerana kamma. Ya, uge kini baca ni pawai cikara. Badi ini unat uge. Ya, mana mana. Uge mau kahit dan le. Uti man satu dua ni dah satu tiga ni mana? Mea, sihirat sih citer parti awasan ni la. Cina kia. Cina kia la. Satu bal gana kima. Dua ke honda balaman aku jadi antar samanya agi lah. Mati dah ini satu dekila ni makanan yang baik tu. Ini satu dek. Mungkin bagi podi daruah mian. Bagi bayar sakne. Pahai pahai sih satu dekala hari terpasun aku terai. Ia teritanya macam itu. Bagi kalau saman agi lah. Kita matat bagi mahatirati itu satu dekian nama bayar malik teh mai. Apa tuh dina pujum satu dek pindah saman itu. Apa dek dakine kang asa waknya tuh tiupna. Masih apa ya port dekade gya. Gila ini balas kata. Entahlah mail habis tu tu antara ina, me somarat itu bisa naik ke mama rat, pergi muka balas suri nanti rat. Muka tu me, ini nana. Ini naga, apa aja dan main, anu dalam waktu itu mana, apa macam ni kerja negi. Saat sila cerita cerita parti, adyaks kerja. Adyaks kerja tu main, nispati kerja tu main. Ini nana tu main, me agi beti pas tengi negi ni dikar lah. Ekang gihil, ekang gavil lah. Boh mis tu tu bantu me ini nana tu mama. Jadi ada beri yang dahulu ni jadi ni beri kalak beri kalak kan ini dia ni kemaya tak ada dia ni, makai hit, dano daru ini mata ada lagi ya lah, namun mata hitup kuah mata kalan tiak kuah dia bilang kalan tiak kian ni sih kalpana awak netu mawa, mama kau mari bodi buta langkat dia, amaru yang hari bodi buta langkat dia, dia ke atas langkat dia baru nak hilang mah, pasal dia jangan kat tempat loko amaru kat tiennya dia lah, mata ni kan cahaya awak makai ayeh nama. Aiyeh, aiyeh, kini lagi aiyeh nama mata sih kalpana mana katakan ni, bayi, ni kan dana nama mata. Ini pasti kau mari ya, ayat jenna kena dia nama. Jenna kena lah mawa, hospital ni kita kena gihil lah. Eh, pratikar mesti kekaran ni, ni lama ini nama pudum sahihin nama waktu ini mak barat kena kerja dia nama. Ini mata ini lah, sihia, enama, yana mawa lagi dana nama. Daru dana saya mampu balan ni. Mampu atau bila balan ni mungkin daru dana. Kemari mata ikut itu hidup mahatnya kari mata kita siapa pada pasti putar lagi ni ada ni wah ni tentu ikangin ada kira mangkuan ini ikangin ini golongan yang tinggal kami kerja ni mata mang kiamat ini eh ikut sama ada kini mata ada kini daru di negeri ini kira namun jenat dunia mata ikut sama jangan mata dukuh itu tidak bersa udah muka pergi mak keram ini dina. Eh, prasnya aing kerumu. Itu akar kamak neh, namu itu akar kamak una. Eh, bandarnya kalau itu akar kamu una, ada mage buta. Ganne tiiran eh, honda tiiran ganne. Ya honda resuela balla. Tamae tiiran ganne. Jing apa itu yang kerbau dah kiting kiamat itu una. Ya ke tiiran eh, honda ikila, apa mata bateri no jangi ay. Narka tiri ni agan di naya ni kotoran aku pakai. Ya agi tiri na, ya hundar kalpana apa yang ganu. Hundar kalpana apa tiin lamu. Anak agi tiri kan hundar hitan daru ye. Makin dan ya? Danu hundar kuma danu makian ni. Dan ni aja ada anding yang anu aja. Dan ada ini dikerat waktu ye. Yang ada nagi ni kotoran aru baca ni kita kata agaran ni. Ugye kira. Jadi mak kohi dia matu baca ni ahi no. Mama hebat, yang dia bahi kini bayar te. Parana hawari hati bun. Oya hawari itu ienu anda kahwin.
මිනිහනේ මේ බහින්නේ. හැදෙන් බහින්නේ නැන්නේ. ඒකට බයයි. හරි බයයි. කාටවත් කියන්නේ බා. හරි බයයි. ඒ බයටම හැදෙන් බහින්නේ කොයි වෙලාවක හරි එයා මං එනකම් ඉන්නවා. දුර්වලකමක් කියන එකක් මට පෙන්නු කරේ නැහැ මොකද මේ අන්නේ කියන්නේ දුර්වලකමක් නැහැ දුර්වලකමක් කියලා මට දැනගන්න කර්මවල දුර්වලකමක් නැහැ හැබැයි මෙයාගේ එක දෙයක් තියෙනවා කියන්න මම හැමෝම විශ්වාස කරන වැඩි අන්නේ එක තමයි ලොකුම දුර්වලකම මම මොන හරි කියන්නද ඒක කම නැහැ නෑ එහෙම නෙමෙයි කියන්නේ මම ගොඩක් වෙලාවට හිතනවා මම වගේමයි අනිත් කෙනත් හිතන්නේ පතන්නේ කියලා ඉතින් මට ලොකුම ආසාවක් තිබුණා මූලික වරන් හදන්න ඕන කියලා. ඉතින් මම කල්පනා කළා දැන් මේ දෙන මට ළමෙක් හම්බ වෙන්න ඉන්නවා මගේ ලේලිට. මම කල්පනා කරලා අපි දෙන්න කතා කරගත්තා. මෙයාගේ සීයයි මායි දෙන්න කතා කරගත්තා මේ දරුව අපිට ගන්න මොන කියලා. මොන හේතුවක්ද කියන්නේ මට තේරෙන්නේ නැහැ. මට ඒක හිතට ආව ඔය දේ කරලම පැත්තකට දෙන්නේ. මම ගිහිල්ලා කියන අන්තිමට කතා කරලා ඉවරලා දරුවා හොස්පිටල් ඇඩ්මිට් කරාට පස්සේ මම ගියා. ගිහිල්ලා එතන ඩොක්ටර්ට මම කිව්වා මට මේ දරුව මෙලවලි දකින්නකොටම වලන්න ඕනේ කියලා. දැන් එතකොට මට මම කොහොම හරි ගිහිල්ලා දෙන්නේ නැහැ දුන්නේ නැහැ කාටවත් අතර ගන්න. ගත්තේ මම එලිම ගිහින් මම ගත්තේ. ඇහිල්ලක් බැහිල්ලක් නැහැ මං ගියා ඇතුළට. එලි මම ගත්තා. අරගෙන ඉවරලා ඒක චූල් කරගෙන මම වාට්ටුවට ආවිලා ආවලා. එතකොට යම් මඩින් අකිල් ටිකක් දෙන්න එපයි. දුන්නා. ඒ අවස්ථාවේ තව සීඑස්සී තියෙනවා මම කියන්නේ. ඒක තමයි පස්සකට තියමු. මේ ඉතින් මට මේක ඉතින් ගත්ත මැණික ඉතින් මේ මැණිකම තමයි. ආපහු ඉතින් ඒක විමින් තියන තරම් මට හිතුනේ නැහැ. මම මොහිත උල් කරගෙන ඉඳලා ඉතින් අර දරුවට වඩි ගිනිනේ කිරි ටිකක් දෙන්න එපයි මං දුන්න අම්ම ගාවට ටිකක් කිරි ටිකක් දෙන්න දරුවට ඊට පස්සේ අම්මට පොඩි ආබාධ ටිකක් තිබුණා ඉතින් එයි හොස්පිටල් ඇඩ්මිට් කරලා අනේ මේ මැණික මං අරගෙන ආවා ගෙදර ඇත්තටම මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මතකයේ ගැන නම් ප්‍රශ්නයක් තියෙනවා මට. මට ගොඩක් දේවල් අමතකයි. මේ ඇත්තටම ඒ වැඩ වැඩ නිසා හරි මාකර නිසා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ආච්චි ගැන දේවල් අමතක වෙන්නේ බෑනේ. මට මතකයි ආච්චි මේ මොන්ටිසෝරි ගියාම මේ ආච්චි අපේ අපේ මොන්ටිසෝරි එහා පැත්තේ පාරෙන් එහා පැත්තේ තියෙන කනත්තා. මම ආච්චි දිහා බලාගෙන ඉන්නවා අර දෙල් 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 මේකෙන් ආච්චි දිහා බලාගෙන ඉන්නවා මේ මුල් දවස් ටිකේ නම් ඇඬුවා කියලා කිව්වා දිගටම ඇඬුවා ඇඬුවා ඉතින් මේ ආච්චිව පේනවා ඒක තමයි මට ආච්චි ගැන පොඩි කාලේ චිත්‍රයක් විදිහට මතක තියෙන මතකය ඇයි ඇඬුවේ මම ආච්චි මෙච්චර පේන්නේ නැන්නේ ආච්චි ටීචර්ද කියලා දෙන්නේ ටීචර් කියන්නේ ආච්චි මෙච්චර පෙන්නන්න කියලා ඒක මට ඇත්තටම වචනෙන් විස්තර කරන්න බෑ ඇත්තටම මම පොතපත කියවලා එහෙම දන්න අකුරු ටික මදි ඒක ගැන විස්තර කරන්න මොකද මම මට ඊයේත් මට අදත් මට හෙටත් මේ කරන කැපකිරීම ටික කරන්න පුළුවන් ආච්චිටම විතරයි වෙන කාටවත් ඒක කරන්න බෑ මොකද මං ගැන මේ ලෝකේ හොඳටම දන්නේ එයා එතකොට එයා මං ගැන දන්න නිසාම එයා ඒක කැපවීමෙන් එයාගේ අන්තිම හුස්ම ටික යනකම් ඒක එයා කරනවා කියලා මම දානවා. ආදරණීය බව. ඒකට වෙන එකක් නැහැ. ඒකට කියන්නේ ආදරණීය බව කියලා මම විතරයි.
ඒකට ඇත්තටම මෙහෙමයි 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 කියලා නම් හරි උත්තරයක් මට ඇත්තටම අමාරුයි මොකද සාමාන්‍යයෙන් මගේ වයස කෙනෙක්ට වඩා මම විශ්වාස කරනවා මගේ ලයිෆ් එකේ වේරියේෂන් එක මාර වැඩි. ඒ කියන්නේ ප්‍රශ්න අතින් ගත්තත් එහෙම ඕ එහෙම මාර වැඩි. එතකොට මම හිතන්නේ 100 ගේ අභාවයත් එක්ක අර 100ට ආච්චිට බෙදිලා ගිහපු ආදරේ මං ඒ කියන්නේ ඒක නිකන් සොරව කැඩුවා වගේ කෙලිම ඔයාට මේකට එන්නේ මම පිලිසරණක් පතන්නේ මම බෑ කියන්නේ මම හා කියන්නේ හැමදේම ඔයත් එක්කනේ ඒක මේකයිනේ වෙන ළමයි තුවාලයක් වුණාම වැටුනාම අම්මේ කියන එක කෑගහන්නේ නමුත් මේ ළමයි එහෙම නෙවෙයි කෑගහන්නේ ආච්චි කියලා වේදනාවක් දැක්ක ගමන් අපි වුණත් දැන් ගන්න අම්මේ කියන්නේ කියන්නේ එහෙම නැහැ කොහොම කරත් ඒ ආච්චි කියන වචනෙන් තමයි මෙයාගේ වේදනාව අරගන්නේ මං හිතන උත්තර ඕනේ නැති කියලා වගේ අපේ ආච්චි හරි මුරණ්ඩුයි ඒක කියන්න ඕනේ මේ මුළු ලෝකෙටම මේ බෙහෙත් බොන්න එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා අපේ ආච්චිට ඊට අමතරව තියෙනවා අපේ මල්ලිව සෑහෙන සුද්ධ කරනවා ආර සුද්ධ කිරලා සුද්ධ කරන්නේ අයිය විදියට මේ මට පේනවනේ යකාගේ තියෙන අඩුපාඩු ටික අපේ කොල්ල හරි හොඳයි සමහර කට්ටිය ඒකත් හොඳ පොයින්ට් එකක් සමහර කට්ටිය දන්නේ නැහැ මේ මගේ මල්ලි කියලා ඩිල්ෂාන් සත්සර සමන් ජයසූරිය ඔහුත් මේ වෙනකොට ඇක්ටර් කෙනෙක් කලාවේ නියැලෙන කෙනෙක් ඒ කලාවේ නියැලෙන කොල්ලා මගේ මල්ලි අපේ ආච්චි සුද්ධ කරනවා එතකොට මට මල් පයින්නවා මං ඇත්තටම මේකට උත්තරයක් මට ඍජුවම දෙන්න පුළුවන් නෑ වගේ එකක් කියන්න පුළුවන් මොකද ඒකටම හේතුව තමයි මේ දැන් මම නෑ කිව්වට පස්සේ බලන ඔයාට හිතෙන්න පුළුවන් මේ ඇයි කෝ කියලා නෑ කිව්වේ කියලා එහෙම හිතෙන්න පුළුවන් ඔයාට හැබැයි ඒකට පෙරලා මං හේතුවක් ගේනවා හැම අම්මා කෙනෙක්ටම මවුසෙනෙහසක් තිබ්බා නම් තියෙනවා නම් අද මේ පුටුවේ මගේ මාව මේ ලෝකෙට බිහි කරපු අම්මනේ ඉන්නෝනේ මේ අම්මා නෙමෙයි කියන්නේ මාව බිහි කරපු අම්මා නෙමෙයි මේ මගේ හදපු අම්මා ඉතින් මම විශ්වාස කරනවා තරුණෙක් විදිහට මිනිස්සු මේ ලෝකෙට බිහි වෙන්නෙම ප්‍රජනන උදෙසා යම් කිසි හැඟීමකින් එකතු වුණාම මේ ලෝකෙට ජීවියෙක් බිහි වෙනවා හැබැයි ඒක වෙන්නේ ඒ ජීවියාගේ උමනාවට නෙමෙයි උදාහරණයකට කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරලා ආච්චි කසාද බැඳලා ළමෙක් හදන. ඒ ළමෙක් හදන්නේ ඒ ළමයාගේ උමනාවට නෙමෙයිනේ. ඒ දෙන්නගේ උමනාවට. ඒ ළමගේ දරුත් සෙනෙහස තියෙන හින්දානේ. ඔව් එහෙම තියෙනවා. ඔව් මොකක් හරි ළමයා හමුලාට පස්සේ නෑ ආච්චි දරු සෙනෙහස කියන එකේ හම්බෙන්න කලින් කතාව මම මේ කියන්නේ. මේ ආච්චි ළමයා හම්බෙන්න කලින් මොන්ටිසෝරි දාන්න තමයි හදන්නේ. ඉතින් මම විශ්වාස කරනවා අම්ම කෙනෙක් තාත්තා කෙනෙක්ට වගකීමක් තියෙනවා වගකීමක් තියෙනවා යම් කිසි කාලයක් යනකම් හරි දරුවා වෙනුවෙන් යමක් කරන්න. මම දැනුවත්ව මං හිතන්නේ නෑ මගෙන් වැරද්දක් වුණා කියලා. පවුලක ප්‍රශ්න තියෙන්න පුළුවන්. නේ ආජි. පවුලක හැම පවුලකම ප්‍රශ්න තියෙනවනේ. හැබැයි මොන දේ වුණත් මොනවා වුණත් මම මේ ලෝකෙට බිහි කරපු අම්මා හැදුවා අම්මා මේ ඉන්න තැනක හොඳින් ඉන්න දැන් අපි බලන්න යන්නේ මගේ ආච්චිගේ ලව් එකේ මීටරේ කොච්චරක්ද කියලා. අපි දිනට අපි දින කොච්චරක් දන්නවද කියලා. ආච්චි මෙතන තියෙනවා බෝස් දෙකක්. ඒකෙන් චිට් එකක් අරගෙන කොල කැල්ලක් අරගෙන ඒකේ තියෙන ලියලා තියෙන එක අපි හැමෝටම හෙන්න කියන්න ඕනේ. ඒකේ උත්තරේ මේ බෝඩ් එකේ ලියන්න ඕනේ. ලියලා කැමරකට පෙන්වන්න ඕනේ. මං වැරද්දුවොත්
මේකෙන්. ඕකේ. ආච්චි වැරද්දුවොත් කවියක් හරි මාක් කරලා සින්දුවක් කරේ. ලව් මීටර්. උඩකින් තව දෙයක් කියන්න බෑ. මේ ඒක කියන්න ඕනේ නේ. ඔව්. මේක තමයි ලොකු කෞතුක වස්තුවක් මේක. මොකද්ද මේක මේ මගේ පුතාගේ කකුලේ පොඩි ආබාධයක් තිබුණා. ඒ අවස්ථාවේ බැන්ඩේජ් දාලා දාලා අන්තිමට දුන්නේ සපත්තුවක් දාන්න කියලා. ඒ සපත්තුව දාපු වෙලාවේ හොස්පිටල් එකෙන් දාපු මේ සපත්තුව දරුවට හරි ගියේ නැහැ. මගේ මහත්තයා ගිහිලි වල සපත්තුවේ හැම සල්ලි වලට ගත්තා. ගත්තේ නැත්තම් මේක අපට හම්බ වෙන්නේ නැහැ. අරගෙන ඉවර වෙලා තමයි ඒ කකුලට දාපු සපත්තුව තමයි මේ. කලින් බා ඔකෙන් තමයි කකුල හැදෙන්නේ. මෙන්න මෙච්චරට හිටපු එකා තමයි. මෙච්චරට ලොකු වෙලාද? මෙයාට. මේ කතාව අහනකොට හරි දුකයි. ඔව් ඇත්තටම මේ මගේ කකුලේ ආබාධයක් තිබ්බා. ඉතින් ආච්චි තමයි ඉතින් අත ගාලා. ඒක මම හිතන්නේ ඉපදුන ගමන් මේක ඔපරේෂන් කරානේ. ඔව් මින්න. ඉපදුන ගමන් මම මේක දැක්කා. දැකලා දරුවා එතනින් කියලි වල මම ගියා ડોක්ටර් ළඟට. ඩොක්ටර් ළඟට ගිහින් කිව්වා මේ ડોක්ටර් මගේ දරුවේ කකුලේ ලොකු ආබාධයක් තියෙනවා. මට නම් මේක වැඩි දියුණු දෙක තියන්න බෑ. මට අදම මේ ළමයා කකුල හදර ඕන කියලා. කල්පනා කළා බා ડોක්ටර් කිව්වා මම මේ ඇම්බියුලන්ස් එක ලිස්ට් කරන් දරුවා යවන්න. කියනකොට මේ මම නැතුව යවන්න තමයි මේගොල්ලන් සූදානම් වුණේ. පස්සේ මම ගෝ ડોක්ටර් මම නැතුව නම් යන්න බෑ. ඒවක් කොහෙද නේ ආච්චි? මම ටිකක් ටිකක් දඟයක් කරා. කරලා ඉවරලා කොහොම හරි මම දරුවත් එක්කම ගියා. කොහොම හරි ගියා මම ස්පීටාගේ ළමයා මම මොඩොක්කුවේ තියාගෙන. ගිහින් දැන් ඒ ක්ලිනික් එකට එක්කගෙන ගිහින් දැන් හැදේ තියලා ඉවරලා ඔන්න මේ ආච්චි කියලා දැන් එතන ඉන්න නර්ස්ලා හැම කිව්වා. මේ ආච්චි දැන් ළමයා කකුල කඩන්න යන්නේ. මේ කරන්න යනවා කියනකොට මට ලොකු තිගැස්සීමක් ඇති වුණා. නමුත් මම ඒක දරාගෙන මම දරුවා මෙහෙම බදාගෙන හිටියා. දැන් කකුල කඩලා ඔක්කොම කරලා ප්ලාස්ටර් එක දැම්මට පස්සේ මගෙන් එක මිසී කෙනෙක් අහනවා පුදුම ආච්චි කෙනෙක් නේ. දරුවා කකුල කඩනකම් බලන් හිටියානේ. මම බලන් හිටියා. මොකද අද මම කෑකෝ ගහලා අඬලා මේ ළමයාගේ වේදනාව මම දරාගත්තේ නැත්නම් අවුරුදු ගානකට පස්සට ගියාට පස්සේ මම හැමදාම දුක් විඳිනවා. හැමදාම මේ දරුවා ගැන කල්පනා කර කර මේ කකුලට උනේ මොකද කියලා බල බල මම දුක් විඳිනවා. නමුත් අද මම සතුටු වෙනවා. එදා මං අඬන්නේ නැතුව, දඟලන්නේ නැතුව මගේ දරුවා කකුල කඩනකම් මම බලන් ඉඳලා ඒ සපත්තු මේ බෑන්ඩේජ් එක දාගත්තට. අද ළමයා කකුල දුම තියාගන්නේ ඒකෙන් තමයි. බොහොම දුක් විඳ අවුරුදු 3ක් විතර ප්ලාස්ටර් වල හිටියා ළමයා. ඒක ප්ලාස්ටර් එකක් මැස්සෙක්වත් යන්න මම ඉඳී තිබෙන්නේ නැහැ. කකුල මගේ කරේ. ඔඩොක්ක තියාගන්න මගේ කකුල කරේ. මහත්තයා කොයි වෙලාවද මඩ වැඩරිලා එන්නේ? ඒ වෙලාවට තමයි මම එළියට පෙළියට යන්න ටිකක් බලන්නේ. මහත්තයා වාඩි ගියා. කාලා දීලා ඉවරලා ඔක්කොම කරුණාට පස්සේ එයා තියෙනවා මං හිටපු තැනින්. කකුල් දෙක දිග ගැසලා මෙයාව තියලා කරේ කකුල තියලා යනවා මගේ වැඩ වලට මම. කොයි වෙලාවකට දෙන්නේ නැහැ. වෙන කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. මහත්තයායි මායි අතර තමයි මේ සපත්තු දාන කාලේ හිටම්ම බැන්ඩේජ් දාන කාලේ තමයි තියාගෙන හිටියේ. හරි දුක්සහගතයි. මොකද දරුව සෑහෙන දුක්කින්ද. එයාට හැරෙන්නත් බෑ, පෙරලෙන්නත් බෑ. ඉතින් අර ඉපදීට දවසම මේක කරපු නිසා දරුවට වේදනාවක් නැහැ. මටයි වේදනාව. ඒ වේදනාව මම දරාගත්තා. දරාගෙන අද හැබැයි මම සන්තෝෂ වෙනවා. මගේ දරුව හරියට කකුල බින්දීර වයින් යනවා කියලා. තව සිද්ධියක් වුණා. දැන් දරුවා ලෙඩ්‍රිජ් එකේ. ඉතින් තියාගෙන ඉන්නකොට දැන් මෑට ප්ලාස්ටර් ගහලා අරමු කර දැන් හිට ඔපරේෂන් එක. අද රෑ දානවා මෙයාගේ ප්ලාස්ටර් දැනගත්තා මම. ඊට පස්සේ දැන් මගේ මහත්තයා ආවේ නැහැ. මම ටිකක් කල්පනා කරේ දැන් හිට ඔපරේෂන් එකේ මේ මහත්තයා ඉන්නෙපයි දරුවා ගාවට. කල්පනා කර කර ඉන්නකොට පුතා ආවා. පුතා මම හෙව්වා කොහොත් තාත්තා. මේ තාත්තට ටිකක් සනීපනේ අපි ආවේ ආච්චි අම්මා එක්කන් යන්න. මේ මම මොකද එක්කන් යන්නේ. අපි ඔපරේෂන් එක කල් දාමු. මේ එක්ක යන්න ඕන කියලා. මගේ ඉන්නේ ටිකක් මං ගැස්සුණා මොකද මම මහත්තයට කරදරයක් වෙන්නේ කිසිම දෙයක් හොඳ කල්පනාවෙන් මේ වගේ මට හොඳ කල්පනාවෙන් පාරේ යන මිනිස්සේ. නමුත් මහත්තයා ඇක්සිඩන්ට් වෙලා. මම දන්නේ නැහැ මම මේ දරුවා ගැන නඟ. පුතා ගිහිල්ලා කළුබෝවිල හොස්පිටල් එකට දාලා කියලා ඔක්කොම කරලා ඉන්න මාව එක්කගෙන ගියා. මට පේන සුදු රෙද්දකින් වහලා කෙනෙක් ඉන්නවා. මම දැන් මම හිතුවේ වෙනින් දෙයක්.
mang kaya gak ini cinti ane kota misil itu nih kaya gak ane pa ini mah nesu ane nisa mang sampun yang bahu gede lah mang hari ini kota mian kata agar amatik kata agar ini kota mian aget uang kapule ya aget uang kapule plaster ke dagen temporary plaster ke dalat itu nih ini pasien itu mian plaster ke dagen mian aget operasi ini ketiadaan waktu itu mian ini plas ya aget kapule operasi kerana kohomari kohming kohm kohming kohomari daruwe kapule operasi kerana unehin ya. Mahatnya gitu, angka kulo operation kerjanya sa, ini bedanya apa ini, mama dani nih, daruwe kapulo, atagalam sani pukeragatta, kapan nggak kotan dia kita pukerin ya ma, namun mage daruwe sani pukeragatta sih ma, tapi cie nu kata bohong digai, ini awas tau madi kian nih, ini kapulo nisa apa ini duka, udah ini dewi gitu, maat pamanai dani, itu kan duka pindah nih kapulo hada gatta, namun adem mage buta. Udah lastan itu kapulah tiela itu dino, netum kerenu, nanti kerenu, rangga panu, hemat dekremu pulua, sih mau beli apa? Ada edamang melamanya ke kapulah kerenu kerenu mau virud duna ana, aduh muka deh beni, aduh mage daru rogi, mana sadha kali ke dupi dino, mam meren tuh lewat dupi dino, ekatamai kata, sapatuye kata. Ekatamai sapatuye kata, hari. Manggiti mau ada naik gitu, kamu dah mau naik gitu. Naik gitu, paham aja, namun kalau mama, jam oyat mama naik gitu, bodo oyat mama jam mata mama kerja gitu ini, ya bi itu kami kerana nona deh, namun adu oyat mata kerana kami satkar, oyat mata bihite tik, manggiti nak kerja apa, kami bi mati ker, piti tik, manggiti ahar bil, sihir masa pengen oyat. Aneh kok hari ini pinky lah mau dia. Ika begitu lagi lah kata kerja kamu lagi piti yuk kamu nih. Dengar aja tapi mau boleh lagi kak gamu. Aja mulai mau patang gak? Mau nawan at ladies first nih nih. Ah, ini kayaknya kamu. Mau ada cuti nih? Oh ya, guys, iya. Mata muna kayak gini aku kamu. Ah, siapa muna kayak gini kamu? Ah, dengar aku dengar aja mana? Mimi, aneh. Mana pena, sorry sorry, mau beli punya, lili tipe punya. Deh pena. Malah lili ini hostel lagi gila. Hari ni? Hari. Hostel lagi loko, prasne kud gya nih. Mana ting aja sih, ting loko, ting ni, gula ni kata kira. Hari aja deh, mama tarikan kan, no? Nih. Mama wedding pernah kayak mati rangga pan, terus Hindu kian. Apa itu? Amari dan. Iya pan guter. Amari. Mama tuh iya pan guter. Hah, pin? Ah, aja, sindok kian. Ayo. Sindok dah. Kavi aku ni kian nang ni. Aja kavi aku. Kavi dah hai tinggal kian nang kau kau kari. Mali mamai aku urat ya na. Bela we kalu kerja na na wa wehi. Walawe muawin gas kut neti. Vilave, pama vilave, pan vahi, valave. Yang ini umumnya kat Denny itu mau singgah lah. Ah, ah, tarik kan. Mau kata cintin? Mungkin dia ni. Taruna kali mama asa nalua kau dia. Nalua kau tu. Harne? Gamni Fonseca. Itu kita aja, me. Oya ki alu Gamni Fonseca ada kaya apa di?
Mage yalu jamni konse karana ganna. E kale thawa kawuda ogulu aasa nalu kawudi ithin? Domi Jayawada ne. Pidasa Gunasekara. Tikak apada nyathi wenne. Pidasa Gunasekara. Etakota Juwa Vikram. Tikak thama hitiye ne. ඔබල නිකන් ඒගොල්ලන්ට නිකන් කැමැත්තක් ඒ කියන්නේ නිකන් බලන්න එහෙම නිකන් ආසාව තිබුණේ නැද්ද ආසාව තිබුණා නමුත් මේ ජෝබේත්‍ර මහත්තයා නම් මම දැක්කා ඔයගේ සම්මාන ගෙන ආව වෙලාවේ මතකද කිව්වට ජෝබේත්‍ර මහත්තයා කිව්වට මතකයිනේ මතකයි ජෝබේත්‍ර මහත්තයා කිව්ව පුතේ මට පස්සේ ඔබ මේක ගෙන ආයක හරි සම්පතක් කියලා එයානි ඉස්සෙල්ල ගෙන ආව තමයි ඔව් ජෝබේත්‍ර මහත්තයා මම ඉතින් ගෙනලා තියෙනවා හරි ඊළඟ එක ඔයාව ෂේප් කරගන්න මම කරන ලොකුම කපටිකම මොකද්ද? ඔයාව ෂේප් කරගන්න මම කරන ලොකුම කපටිකම මොකද්ද? හරි. වෙන. ආ. මූණ බලාගෙන hina වෙනවා. මම බදා ගන්නවා කියලා ඉතින්. ඒක රාජිත තව කාරියක් කියනවා. තව කාරියක් කියන්නේ නැහැ. මගේ නම් පුතා තරඟයකට ගිහු කවියක් කියන්න. ඒක මේ අම්මගෙන තමයි තියෙන්නේ. කමන්නේ. කමන්නේ. අම්මා ගියා හඳ පානේ පිටත් වෙලා මල්ලි හඳයි රස කිරි ටික මතක් වෙලා හතර වරන් හැම දෙවියෝ පිහිට වෙලා අම්මා වරින් හඳ පානේ පිටත් වෙලා හරි දැන් ආච්චි එකක් ගන්න ආ මම වැඩිපුරම කැමති සැර කෑම වලටද පැන් රස කෑම වලටද ආ ආච්චි කැමති මේ සැර කෑම වලටද පැන් රස කෑම වලටද කියලානේ නෑ නම් දන්නේ නෑ දන්නේ නෑ හරි හරි දැන් සම්බේරම තව එකක් තියෙනවා මෙයාගේ ආසම එකක් මම බොහොම අමාරු වෙන්නේ නැත්තුවේ මට ඒක මෙතන කියන්න බෑ ඒක නැත්තම් බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එකක් වෙනවනේ මෙතන මම පොඩි කාලේ ආසාවෙන්ම බලපු කාටුන් එක මොකද්ද කාටුන් එක නේ. ඔව්. මට නම් මතක නෑ. මතක නෑ. හරි. තව කවියක් කියනවද? නෑ නිති. අද අම්මාවරුන්ගේ දිනේනේ නේද? පවු නේ නේ. එහෙනම් ඉතින් රෑතින් මම කාටුන් බලනවා. කාටුක බලගෙන ඉන්නද? ඒ කියන්නේ ඒගොල්ලන් කාටුන් බලනවා. නෑ මම සූරවප්පගේ තමයි වැඩිපුරම බලන්න කියලා. සූරවප්පා. හරියට හරි. මතක නෑ. දැන් ආච්චි අන්තිම එක. නැත්තම් බලාගන්න තිබ්බා නෑ ඉතින් අපේ ආචි සීයේ කාට උනත් ප්‍රසිද්ධිය මල්ලිට තරහ වෙන්න දෙන්නේ නැහැ ප්‍රසිද්ධි කියලා තිනවා මේ ලෝකේ ආදරය කරන අයට කොච්චර ආදරය කරත් ඒ හැමෝටම වඩා එක දශමකින් හරි මට තමයි ආදරේ මං ඉතින් ඒ නිසා හරි ගැම්මෙන් තමයි මම ආසම කෑම මොකද්ද? හරි, වෙනු. රයිස් කන්න තමයි ආස.
ඉගෙන මම මේ මොහොතට වෙනකොට ওই කෑම සම්බන්ධයෙන් මගේ තියෙන ආසාවල් ටිකක් පොඩ්ඩක් නැති කරලා තියෙන ඒ නිසා ඒක වළංගු ප්‍රශ්නයක් විදිහට අපි ගමු. කමනේ ආච්චි මට එකක් ගහන්නකෝ මම නිකන් මේ ඔයාලට කියන්නේ නැතුව එහෙම ආසාවල් ඇති කරගෙන. හොඳ නෑ නේ හයියෙන්. හරි. ඔන්න එහෙම ඉතින් ආච්චිගේ මගේ අපි දෙන්න ගැන දන්න තරම්. ආච්චි හැපි නේද වැඩේට? හරි හැපි. ඇත්තට මොකද හිතෙන්නේ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට ආපු එක ගැන? හරිම සතුටින් මොකද මට මේ ජීවිතේ මටත් ලොකු ආසාවක් තියුණා අපි දෙන්නට එකතු වෙලා මේ වගේ අනේ කවදා හරි අපි දෙන්නට එකතු වෙලා මොකක් හරි කරන්න ලැබෙවිදෝ කියලා. ඒක කොහොමද ලැබුණා මගේ හිත ඇතුලේ තිබුණ ආසාවක් මම ඒක එලි කරේ නැහැ. හිත ඇතුලේ අඳ කරගෙන ඉන්න ආසාවක් තමයි අද එලි වුණේ. හරි සතුටේ. එහෙනම් අපි යන් ඊළඟ ගේම් එකට. දැන් කරන්න යන්නේ පට්ට මාතල් ගේම් එකක්. ආච්චි මමයි who's most likely to ප්‍රශ්නයක් අහනවා. අපි දෙන්න කියන්න ඕනේ ඒකින් වඩාත් මේ ප්‍රශ්නෙට ගැළපෙන කෙනා කවුද කියලා. මෙයා තමයි. මෙන්න මෙයාට. වැඩිපුර සංවේදීත් එයාම තමයි. ඒ ඔක්කොම මුල මම දැච්චි. ඕනේ නැහැ. ඒක නම් ඔයා. මට. ආහා මේ ඉන්නේ. සමාව ගන්නෙත් මෙයා අඬන්නෙත් මෙයා. ඒක කට උත්තර නෑ කෙලිම. එයාත් දන්නේ නෑ. එක්සැම්පල් කියන්නේ ඉතින් හැම දෙයකටම මොකක් කිව්වත් يعني කාලා බෙහෙත් එක බොන්න කිව්වත් කාපු ගාම බෙහෙත් බොන්න ඕනේ නැහැ. අපේ මල්ලිට මාකරේ බැනක් දැන් මොකක් හරිම එයාට ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් හිතනවට වඩා වේගකින් එයාට පුළුවන් එක්ස්කියුස් එකක් හොයාගන්න ඒ දේවල් වල. නෑ ඉතින් මම කතා කරද්දි ටිකක් එහෙමයි කියලා ඩ්‍රැමැටික් කියලා ගන්න බෑ. නමුත් ඉතින් චිත්‍රපටි බලන වෙලෙදීනේ. ඔව් එතකොට මම ටිකක් එතකොට ඉතින් නදෙක් වගේ තමයි හැමදෙස්සම හැසිරෙන්නේ. අනේ ඒකත් මම ඒක නම් මෙයා තමයි. ගොඩක් දිගට සෞඛ්‍ය ගැන හිතනවා. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. ඔයගොල්ලෝ ඒක මෙහෙමයි. නෑ මම ඉතින් හොඳ දරුවෙක් නේ ඇත්තේ. මේ ප්‍රශ්නේ ඇහුවේ සෞඛ්‍ය ගැන හිතන්නේ කවුද කියලානේ. ඒක පිළිපදින්නේ කව එහෙම නෙවෙයි. අපි හැමෝම හිතනවා නේ. සෞඛ්‍ය ගැන හිතන්නේ ආච්චිට වඩා මම තමයි හිතන්නේ. ඒත් මම තමයි. පොඩි කාලේ නම් පුදුම කම්මැලිකමක් තිබුණා. අයි. ආච්චි අර පොතේ නැද්ද එන්නේ මට.
නැති. තොප්පා කියන්නේ. එයාගේ පොත තියෙන තැනින් මම පොත ගෙනත් දෙන්න ඕන පාඩම් කරන්න. එහෙම කම්මැලි. තව එකක් තියෙනවා. අදටත් තියෙන එක. ඇඳුමක්වත් හොදගන්නේ නැහැ. තව එකක් තියෙනවා. අම්මේ ඉල්ලලා වයිට් වෙන්නේ. කන පිංගාන. අනේ කන පිංගාන හොදන්නේ නැහැ. හැබැයි මම පිටතනකට ගියාම හොදනවා. ඒ එහෙම නේ ඒක මෙතන අච්චින්නවනේ හොදන්නේ. ඒකනේ බලපුරුවන් කාර්යකම කෙනෙක් ඉන්නවනේ මෙයාට. හරි අච්චි ඇති. ඊළඟ ප්‍රශ්නය. අනේ ලෝකෙම තියෙන ප්‍රශ්න එක ආච්චි යොලු වෙනවා ඇති. දැන් අපි කරන්න යන සෙග්මන්ට් එක තමයි give me a challenge කියන සෙග්මන්ට් එක. ආච්චි මට දීපු challenge එක තමයි මම පොඩි කාලේ හදපු කෑමක් ආච්චිට අද හදලා දෙන්න කියන එක. ආච්චිට අපි එකතු වෙලා දීපු challenge එක දැමම කියන්නේ. ඒක තව ටිකකින්. ආච්චිට මතකයි නේද මේ ආච්චි මං කියන මං හිතන්නේ මම ශිෂ්‍යත් කරන්නත් කලින් ශිෂ්‍යත් කරන්නත් කලින් ආච්චිට අසනීප වෙලා මේ උණක් හැදෙනවට උණ ඇදිලා ඉන්නකොට මේ මං හිතන්නේ ඒත් බත් එක ගහලා තිබ්බේ බත් එක තිබ්බා මේ මං ඉතින් ආච්චිට පොල්සම් බෝලයක් හදලා එයාට කන්න දුන්නා ඉතින් මං අද පොල්සම් බෝලයක් හදන්න තමයි යන්නේ එන පටන් ගන්න නේ कपन कोपागना इनवाची लून टेपेदी तम रस पास कैपिन कैपिन අපි මුලින්ම එකතු කර ගන්නවා ලුණු. ඊට පස්සේ ගම්මිරිස්. කැලිමිරිස්. මිරිස්. මිරිස් කුඩු. ඊට පස්සේ උඹල කඩ දැන් කෙන ගණන්නේ මෙච්චර උඹල කඩ කොහෙන්ද ආගත්තේ මං හිතන් මෑත කාලෙක හදපු මේ මිල අධිකම පොල්සම් පොල වෙන්නේ මේ මෙච්චර උඹල කඩ දැම්ම මචං මෙච්චර දැම්ම උඹල කඩ අපි මේකට දැන් දාගමු ලුණු දැන් ලුණු වර ඉස්සර ලුණු වගේ සැර නැහැ නේ ඇකි නැත්තම් කපද්දි අම්බෝ ඉන්න බෑනේ ඇඬෙනවනේ හරි
දැන් කොටමු. අද තව කවියක් කියන්නකෝ. මම මේක කොටනවා. තව කවියක් මතක් වෙන්නේ නැද්ද? ආ. හොස්ටල් එකේ සීන් එක පොඩක් අහමුද? මම මේ කොටනවා කියන්නකෝ බලන්න. අපේ සීයා හොස්ටල් එකට ඇවිල්ලා වා බලන විදිය. දැන් විසිටින් ලිස්ට් එකක් තියෙනවා. විසිටින් ලිස්ට් එකේ නම තියෙන අයට ඇරෙන්න යන්න දෙන්නේ නැහැ හොස්ටල් එකට. ඉතින් මගේ අයියා කරේ මොකද්ද මගේ මහත්තයා අයියා දෙන යාළුව. දැන් එයා කිව්වේගෙන මට යන්න බැරි වෙච්ච වෙලාවට ටිඩි උඹ පළයන් නංගි බලන්න කියලා. හොඳ අවස්ථාවක් දුන්නා. ඉතින් මේ දැන් ඕන දවසක් ආවා. ඇවිල්ලා දැන් ඉතින් අපි දෙන්න කතා කර කර ඉන්නවා ඉනකොට හොස්ටල් එකේ දැන් පාරේදී කතා කර කර ඉන්නකොට ආවා මේත්‍රන්. කවුද කවුද කියලා හෙව්වා. මම කිව්වා අයියා එයා කිව්ව නංගි කියලා පෙන්නුවේ නෑ. ඊට පස්සේ හැබැයි මෙයා දැනගත්තා මේත්‍රන් දැනගත්තා අපි දෙන්න කතා කරේ ගොඩක් අහන් ඉඳලා තියෙනවා. මෙයා දැනගත්තා කිව්වා මම හිතුවා මං දැනගත්තා කියලා. දැනගත්තා. ඊට පස්සේ මේ එතන තිබුණා දාලා ටීවී එක. එයා ඩිංග සද්දෙන් දැම්මා. ඒකෙන් තවත් කාටවත් නෑ හෙන්න වෙන තිය ඒක කරන්නේ නැත්තේ. ඔහොමින් අතරට දැන් ඒ එහෙම වෙලා ඉතින් ඔන්න තව දවසක් ඉතින් ස්කෝල්ට ගියා. ස්කෝල්ට ගිය වෙලාවේ ස්කෝල් වෙලාවේ මහත්තයා හම්බ වෙන්නා. මහත්තයා මම හම්බ වෙන්නා. ඉන්ටර්වල් එක වෙලාවට. නමුත් හම්බ වෙන්න ගිය වෙලාවේ මේ මිසෙස් කුක් කියන්නේ ස්කෝලේ ප්‍රින්සිපල්. එයා දැක්ක මම කොහොම හරි නැහැ කියලා. පස්සේදී මගෙත් එක්ක හොඳම යාළුවයි සංජය ළඟට ටීවී ළඟට මේ දුව සංජය ළඟට මේ අපි එකට හිටියේ. එයා දුව ලැබිලා කිව්වා මේ දයන ඔයා ගිහිල්ලා දැන් ප්‍රින්සිපල් මට කිව්වෙ ඉඳගෙන ගිහලා දන ගහන්න කියලා මේ ඔෆිස් එකේ. මම දැන් දන ගහගෙන ඉන්නවා. දන ගහගෙන ඉන්නකොට දැන් මහා වලින් එන්නේ මෙයානේ න්යාය එනවා පිටිපස්සේ. දැන් ඇවිල්ලා දැන් කතා කරන්න විදියක් නැහැ නේ. සංජය කිව්වෙ ඉඳගෙන දැන් මම වාඩි වෙන්නම් දුම් බලාගෙන ඉන්නම් ඔයාගෙන් කතා කරලා එන්න කියලා. දැන් කොහොම හරි අපි දෙන්න මාරු වෙලා මම තාත් දඩිබිඩි ගාලා ගිහින් ගේට්ටු එකට ගිහලා කතා බහ කරලා මං ආවා. කොහොම හරි මගේ යාළුවා මම බේරුවා. එතකොට සංජය ළඟටත් නැයි මමයි. එතකොට හිටියා මේ අග්‍රාණ්ඩුකාරෝ දෙකිට හේම බස්නායක කියලා. එයාගේ දුවගේ නම හේරිම බස්නායක. අපි තුන් දෙනා එකට තමයි කුයිදේ කරන්නේ. ඉතින් මං ගැන ඒගොල්ලන් බලනවා, ඒගොල්ලන් මං ගැන බලනවා. ඉතින් එහෙම තිබුණා. අපිට ලොකු මේ දෙකක් තිබුණා. ඉතින් මොහොම ඉන්න අතරට මේ තමයි ওই දේවල් සිද්ධ වුණේ. හැබැයි ඉතින් තව දවසක් මේ ඒකේ ඉන්න බ්‍රයනා කියලා බල්ලේ මට ගෙන පාර්සලේ අර බල්ලා උදේට දීවා. දැන් බ්‍රයනා කියලා බල්ලා අයිතිකාරයාගේ බල්ලා හදන එක්කෙනා හොස්ටල් එකේ කෑ ගහනවා. බ්‍රයනා කියලා මට හැමුණේ ඩයනා කියන්න. මම ඇයි කියාගෙන හොස්ටල් එකට ඇතුළට යනකොට කවුද වැඩ කතා කරේ කියලා. උඹ දැන් කතා කරේ බැල්ලිට බල්ලට ඒක කතා කරේ. මට හැමුණේම ඩයනා කියනවා. දන් දෙක එකට පැටලෙනෝනේ. අර බ්‍රයනා කියන මට ඇහෙන ඩයනා කියන්න. ඉතින් පස්සේ කොහොම හරි පාර්සලේ ගත්තා. මොකුත් වෙලා තිබුණේ නැහැ. ඔහොම දේවල් ගොඩක් සිද්ධ වුණා. එහෙම තමයි. තව දවසක් අපි ඉතින් අපිට කෑම ටිකක් මදි වෙන වෙලාවට ගියා. මමයි ඔය හොස්ටල් එකේ තමයි ළමයි කිහිපු දවසක් ගියා කුසියට. කුසියට ගිහිලි වෙලා මේ ඉන්න එතන කුසියේ වැඩ කරන එතන අපි කෑම ටික බෙදලි වෙලා ෆ්‍රිජ් එකේ කියලා ආවා. ඇවිල්ලා දැන් අපිට ගෙනියන වෙලාව හරිය. අපි ඇවිල්ලා තුන් දෙනා කතා කරගෙන ඉඳලා ඉන්න තුම ගන්න කුසියට ගියා. කුසියට යනකොට කරන්ට් එක ගියා. දැන් අපි තුන් දෙනා ඇවිල්ලා වල වැටෙන කියන කාගේ කාමරේටද? මේත්‍රන්ගේ කාමරේට. එනකොට කරන්ට් එක ආවා. දැන් ඉතින් හොඳ ජෝඩි. ඇයි අපි ගියේ කොහෙද? කෑම බිනම් කොහින්ද? අවේලාවට කෑම. ඉතින් ආදි ඉස්කෝලේ මොකද්ද? ස්ටැෆර්ඩ් ලේඩිස් කොලෙජ්. ඉතින් බොහොම අමාරුවෙන් බේරගෙන මේ අපි කෑම කෑවේ නැහැ. අපි ෆ්‍රිජ් එකේ කියලා ගියා. අපි මේ බොරු කිව්වනේ. පස්සේ කන්න තමයි කියලා ගියේ. කියලා ඒ වෙලාවේ අපිට කන්න වෙලාවක් නැහැ. මේ කියලා යාන්තමට බේරුණා. මොළොන් දේවල් තිබුණා ඉතින්
Kalau tatu badan ni dia ni. Mama nanti dah gani deh ni ajar balai hamil. Mang bayar urin lagi ni. අවසාන මොහොතට ළඟා වෙනවා මේක අර සම්පූර්ණයෙන්ම කොටලා ගන්න තිබ්බනම් හොඳයි ඒත් මේ ටිකක් කෙටු නැදර මේ වටිට ඔව් සම්පූර්ණයෙන්ම කොටලා ගන්න තිබ්බනම් හොඳයි මේ මම ආච්චි පොල් භාගයක් කොටලා භාගයක් මික්ස් කරා ඔක්කොම දැල්ම දින්න ඔව් Lunu edi pura kan nonton ya, papua nonton ya. Kanan angin itu mega tamai pol sambol. Mangi tanya Lanka ini kisah mana lalu itu mata terang pahat pol sambol. Man challenge karena Lanka ini emang lalu itu puluhan angin itu mata ke pol sambol ada nanti. Biasanya mau randi ke gunung tilik lagi. Lalu untuk. Utara itu dan mata ini juga. Onne nang Sri Lanka we pol sambal khalawe herom lakshya. Am sanituan kara. Mega tamai Lanka we adh dina kota ganang adikam mila adikam pol sambole. Kokil panjai suri geni mana? Mangi tena rasawi kila. Aci nang dala kawan nang nede bodha. Etum kaya nang setne tan setne kila kaya nang lunu madina lunu madi kila kaya nang. Rasai nang Kecil pun ada. Saya pun tak kira ke. Ya, kamu ada kawan ni. Tak kata tak kira ini macam ni. Tangan yang teruk ke. Adimatra. In kan? Si dalam mah, betul mah, ada benda sih na, ni. Rasai. Si dalam mah. Dengan hati lah, tiada challenge ka. Eka pikiran nang. Mau selar tiada ni? Hmm? Utah, matrik kan? Ah, cerai ni? Tika cerai, mata kong cerai dia yang kena mari ni. Ah, cepat terlihat dengan polis. Ugran deh. Aci ke challenge kita mai? Atki hi peyak kuar deh. Ini atki hi peing, mage ata aci, kuar gandron. Dakun mati. Ah, oh, dakun mati hari, mangat hari, dan naik. Balmu aci dah mage atu kuar gandron pulang. Orang mana jiwite paling ni mata awat aci ke esok halu wedak kerana ni.
අපේ ටීම් එකේ කට්ටියත් ආචි ගාවට ගිහිල්ලා අත දෙනවා. ඒ අතරේ මමත් යනවා. මම බලමු ඇත්තම අපිට ආචිට පුළුවන් නේද කියලා මගේ අත අඳුන ගන්න. ආචි මේ අත අල්ලලා බලන්න. ඒකත් කෝකිලි වගේ දැන් කෝකිල දෙපාරක් ආවා මම තව දෙන්නෙක් ඉන්නවා චපටක් ඉන්න මේකත් බලන්න මේක කෝකිලි හරි තව කෙනෙක් ඉන්නවා වර වර මෙතෙන්ට හරි මෙතෙන්ට මේකත් අතල බලන්න ආච මේක කෝකිලි යකන් හා මේක කෝකිලි යකන් දැන් තුන් දෙනෙක්ට කිව්ව කෝකිල ගැට කියලා. හරි හරියටම කියන්නේ ඔබ කාගෙද පළවෙනියටත් කිව්ව කෝකිල ගැට කියලා. පළවෙනියට නම් කෝකිල ගැට හරියටම හරි. අත මේක දුන්නා කියන්නේ දාඩිය දාලා තියෙනවා. ඔව්. පිරිමියත් නම් හරි රළු ඉනේ ආච්චි. මේ කෝකිල ගැටද? මේ කෝකිල ගැට තමයි. අමුතු මෙච්චර ළඟින් නම් කතා කරගෙන හතර දුන්නම කොහොමද මේ වගේ අත තමයි නෑ කෝබ්ලි ගැත්තා මොකද මේ අතින් මම කිව්වේ එතකොට ඇචර් පළවෙනි කෙනාට කිව්වනේ ඉස්සෙල්ලම ඔයා Java ඒ උනාට මේ ක්‍රම නැහැ හරි මට තව එක්කෙනෙක් ඉන්නවා මේ අතත් බලන්නකො මේ කෝබ්ලි යන්නේ කතන මේ කෝකිලගේ අනිත් අතල හරි ඔන්න S2 වහන්න. වහන්න නෙමෙයි අරින්නම්. හරිද කිව්වා? හා? කිව්වා හරිද? ඒක ඇත්තටම මේ තීරණය කරන්න ඉන්නේ අපේ ටීම් එකට තමයි ආච්චි ඇත්තටම මගේ අත අඳුනගත්තා. අවසානයේ වෙනකොට අඳුනගත්තා වගේ තැනකටත් ආවා. මුලදිත් අඳුනගත්තා හැබැයි වෙන කෙනෙක්. මැදදිත් අඳුනගත්තා හැබැයි වෙන කෙනෙක්. හොඳනේ ටීම් එක තමයි කියන්න ඕනේ. ඔයගොල්ලෝ තමයි කියන්න ඕනේ. ආච්චිගේ හපංකම් හැබැයි ඉතින් මට හරි සතුටුයි ආච්චිගේ ඇස් වහලා වැඩක් කරන්න පුළුවන් වුණේ කියලා ඉතින් ඔන්න ඔහොම තමයි ආච්චිගේ මගේ මේ ප්‍රෝග්‍රෑම් එක නිමා වෙන්නේ ආච්චි මොකද හිතන්නේ මේ අම්මාවරුන්ගේ දිනේ අපි දෙන්නම ඇවිල්ලා ආච්චි ලොකෝ කැප කිරීමක් ඒ කියන්නේ ජීවිතේ කවදාවත් ටීවී එකක් ඉස්සරහට ආච්චිගේ නෑ හැමදාම ටීවී එක පස්සෙන් හිටියේ මාව ටීවී එක අස්ස දාලා ඉතින් මොකද හිතන්නේ අද මේ දවස ගැන ඇත්තම හරිම සතුටුයි මේ වගේ දවසක මට ඇවිල්ලා අම්මාවරුන්ගේ දවසක ඇවිල්ලා ආච්චි කෙනෙක් වෙලා අම්මා කෙනෙක් වෙලා ආච්චි කෙනෙක් වෙලා ඒ ලොකු අත්දැකීමකුත් එක මම මෙතෙන්ද වෙලෙ මේ දරුවත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ලැබිච්ච එක හරි සතුටුයි ඒකට ඉතින් උම්මගකුත් දෙන්න ඕනේ ඇත්තටම මේ මගේ අදිමාන්නයක් තිබ්බා මම ඒක පිළිගන්න ඕනේ මේ වෙලාවේ මගේ අදිමාන්නයක් තිබ්බා මේ මම ජීවිතේට ආච්චිව මීඩියාකට ගේන්නේ නැහැ කියලා ඒ කියන්නේ ඒක යම් යම් හේතු කොටගෙන හැබැයි මමම තීරණය කළා කවදාරි දවසක මට හෝ මගේ යාළුවේ යාළුවෙක්ට හරි මට ආදරය කරන කෙනෙක්ට හරි මගේ ආච්චි ගැන යමක් ඉතුරු වෙලා තියෙනුනේ කියලා. ඉතින් thank you ආච්චියාවට ලස්සනට කතා කරාට කවි කිව්වට බොහොම ස්තුතියි. ඒ වගේම තමයි මේ ආරාධනාව කරපු idea hill group එකටම ස්තුතියි විශේෂයෙන්ම දිල්නියක් ඔයාලට thank you. ඒ වගේම තව දෙයක් මේ පෙන්නන්න ඕනේ මේ ඇත්තට මම ඉතින් ඔය
ටිකක් ෆොටෝ දාගෙන එහෙම ඉන්න අඩු නිසා මේක හම්බෙලා අවුරුද්දක් විතර වෙනවා දැන් අවුරුද්දකට ළඟයි මම හිතන්නේ ආච්චි අර YouTube එකෙන් subscribers ලක්ෂයක් වුණාම YouTube කම්පැනි එකෙන් එවනවා මේ සම්මානය ඒක මට හම්බුණා මේ කෝකිලපන් ජයසූරිය YouTube channel එකට හම්බෙච්ච සම්මානය ඉතින් මේ මොන වුණත් සම්මානයක් ගත්තාම මම ආච්චි ගාවින් දුවගෙන ඉන්නේ ඒ නිසා ආච්චිට දෙන්න මේක අතේ පියාගෙන ඉන්න තව සහතිකයකුත් තියෙනවා සහතිකයකුත් ඇත්තටම මේ YouTube channel එක පටන් ගත්තේ මගේ සහෝදරයෝ ටික එකතු වෙලා ඉතින් පොඩි නිකන් කෑමු වෙන YouTube channel එකක් විදිහට පටන් අරගෙන ඊට පස්සේ ඉතින් අපි එකේ සින්දු කරා තව තව එක එක දේවල් ටිකක් කරා හැබැයි ගොඩක් දේවල් කරේ නෑ හරි අතේ ඇඟිලි ගානකට තමයි දේවල් කරේ ඉතින් මේ subscribe කරපු සීලු දෙනාට YouTube මගේ videos බලපු හැම කෙනාටම බොහොම ස්තුතියි thank you ඔයගොල්ලෝ නිසා තමයි මට මේක හම්බුනේ ඒ වගේම තමයි මගේ YouTube channel එකේ තියෙන idea hell company එක යටතේ ඉතින් ඒගොල්ලන්ටත් ස්තුතියි විශේෂයෙන්ම දිල්නි අක්කා ඇතුළු පිරිසටම thank you මොකද මම YouTube එක ගැන දැනගෙන හිටියේ නෑ මම ඒගොල්ලන්ගෙම තමයි හැමදේම දැනගත්තේ ඉතින් thank you very much ආචි එහෙනම් දැන් සමුගමු නේද මොකද දැන් ඔයාට YouTube කියන්නේ මේ වැඩසටහන ආවට දැන් සමානකුත් හම්බුණා වට හරි එහෙමනම් අම්මා වරුන්ගේ දිනේට මමයි ආච්චි ආව වැඩසටහන නරඹපු ඔයගලන්ට ස්තුතියි ඒ වගේම තමයි ගෙන්නපු IDHL ටීම් එකටම බොහොම ස්තුතියි thank you එහෙනම් ගිහලා එන්න හැම අම්මා කෙනෙක්ටම සතුටින් ඉන්න හම්බ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා